ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. විමුක්ති තිමාලි සක්විති නිවසෙන් එද්දි රැ 11ටත් ආසන්නය. එන ගම විමුක්ති සීකලේ අයියා තනියම මොහොතක කිව් දෙයකි, තීරණයක් ගන්න පුළුවන් නම් විතර ආයෙත් කෙල්ලගේ ජීවිතයට අත තියපන්. ආයෙත් ඒ කෙල්ලට දුකක් දෙන්න එපා. දෙවෙනි පාර පිහියෙන් ඇන්නම වේදනාව වැඩි. විමුක්තිගේ දෙසවන් පුරා ඒ හඬ දෝංකාර දෙන්නට විය. ඇත්තටම තමාට තීරණයක් ගන්නට පුළුවන් දැයි ඔහු සිතුවේය. කෙල්ලෙක් කියන්නේ සතෙක් නෙමේ. මේ වගේ දුකක් ලේසින් කෙනෙකුට විඳින්න බෑ. අම්මත් ළඟ නැතුව ඒකි කොහොම ඉන්නවද කියලා කවුරුවත් දන්නේ නෑ. ආයෙත් කෙල්ලව ගෙනත් මහ ගෙදර බිම පුරා ඇදගෙන ගිහින් පාරට දානවා. උඹට බලන් ඉන්න බෑ, මටත් බෑ. උඹ වගේම මාත් කෙල්ලට ආදරේ, ගොඩක් ආදරේ. මන් දන්නවා අයියේ, ඔම්ලට් හදන්න නම් බිත්තර කඩන්නම වෙනවා. ඒ වගේම තමා ඔම්ලට් හදන්නේ නැතුව බිත්තර කඩන්නත් එපා. මං කියන දේ උඹ දන්නවා. තව එකක්. මොකද්ද අයියේ? ජීවිතේ මහ පුදුම දෙයක්. සමහර දේවල් නිසා මාත් හරි කලකිරල ඉන්නේ. උඹම හිතලා තීරණ ගනි. ඉස්සරහට උඹට උදව් කරන්න මටත් බැරි වේ. විමුක්තිගේ දෙසවන්තුල ඒ හඬ තවමත් දෝංකාර දෙයි. මේ හදිස්සියේ කෙල්ලව හොයාගෙන මම මොනවා කරන්නද? කවුරුවත් මට මොනවත් කියන එකක් නැහැ. කරන එකකුත් නැහැ. මං කුමාරයානේ. රොඩි කෙල්ලට වද දෙනවා වගේ කෙල්ලටම වද දෙයි. විමුක්ති සිතුවේ එන අතරතුරය. හිමාලි විමුක්තිගේ මුහුණ දෙසම බලාගෙන උන්නාය. මොනවද දන්නේ අයියයි මල්ලි කුටු කුටු ගෑවේ. මොනවා නමුත් අරකි ගැන වින්න ඕන. ඒ වෙලාවේ ඉඳලා හරි මූඩ්. හිමාලි දිකටම සිතුවාය. විමුක්ති තිමාලි ගිය පසු සක්විති දිකටම මිදුලට වී උන්නේය. මිදුලේ ඇවිදිමේ මොනවදෝ කල්පනා කරමින් ඇවිදින සක්විති දෙස මේදා බලා උන්නේ පුදුමේනි. ඇය රෑඳුම උඩින් හවුස් කෝට් එකද දමාගෙන මිදුලට බැස්සාය. නිදාගන්න යන් දැන් 12ටත් කීට්ටුයි. සක්විති සිනාසුනිය. ටිකක් ඉඳලා යන්. මොනවද මිදුලට වෙලා කල්පනා කරන්නේ? නිකම් බබා. නිකම් වෙන්න බෑනේ. ඇයි? කොල්ලා ගැන හිතුවා. මල්ලි ගැන? දැන් මල්ලි ගැන මොනවා හිතන්නද? හිතන්න දෙයක් නෑ තමා. ඒ ජීවිතේ බලෙන් නාස්ති කරගත්තොත් මිස වෙන්න දෙයක් නෑ. සක්කිති කතා කළේ නැද? කෙල්ල නම් මල්ලිට පණ ඇරලා කතා කරද්දිත් කඳුළු එනවා. තාම මල්ලිව බලාගන්නේ පොඩි දරුවෙක්ව බලාගන්නා වගේ. මල්ලිගේ ජීවිතයට ඕන එහෙම ආදරයක් වෙන්න ඇති බබා. ඇයි ඔහොම කතා කරන්නේ? නෑ, එහෙම දෙයක් නෑ. මේදා පුදුමෙන් බලා උන්නාය. බබා, මං හවස අර නාලන්දාරාමේ පොඩි සාදුට කතා කළා. නන්දරත්න සාදුට? ඔව්. හදිස්සියේ? නෑ, එහෙම හදිස්සියක්ම නෑ. ඉරිදා දවසක පොඩි දානයක් දෙන්න හිතුණා පන්සලට. ලබන ඉරිදා පුළුවන් කිව්වා. දානයක් තිබිලා
කැන්සල් වුණාලු. මේදාට පුදුමය. ඇයි එකපාර දානයක් දෙන්න හිතුවේ? එහෙම නෑ. පහුගිය කාලේ තිබ්බ ප්‍රශ්න නිසා පිනක් දාමක් කරන්නත් බැරි වුණා. හදාගෙන ගිහින් පන්සලට පූජා කරමු. මං හදන්නම්. ඒත් මේ හදිස්සියේ එහෙම දෙයක් කළාම ලොකු සැනසීමක් එනවා බබා. ඒ වගේ කරන්නේ හදවතේ සැනසීමක් නැති නිසාද? දානි දෙන්නේ මළගිය කෙනෙක් මතක් කරලාද? සක්විති සිනාසුනේ, මොන දානි දුන්නත් බබා අන්තිමට දෙවියන්ටයි මළගිය ඥාතීන්ටයි පින් අනුමෝදන් කරනවා තමා. ඒ හැටි මං බඩු ගේන්නම්. ළඟකද ඉඳලා හරි අමුතුයි. මේදාගේ ඒ කතාවට සක්විති කිසිවක් කීවේ නැත. විමුක්තිට බෙහෙත් ටික දෙන්නට හිමාලි උඩට ආවේ. කිරි කෝපි එකක්ද හදාගෙන මේ පුංචි කොළපාට මල් වැටුණු රෑඳුමට උඩින් තද කොළපාට ඕකෝට් ටික දමාගෙන උන් ඇය ආ විගසම ඇඟ සෝදාගෙන මේ ඇඳුම වතර දමා ගත්තාය. මේ ඇයට සටනකි තරංගේකි. ඇය සටන් කරන්නේ විමුක්තිව දිනා ගන්නටය. තරංග කරන්නේ ඔහුගේ හිතේ ඉන්න වාෂා සමගය. පෙනෙන්නට ඉන්නා කෙනෙක් සමග සටන් කරනවට වඩා හිතේ සැඟවී ඉන්නා කෙනෙක් සමග සටන් කිරීම දුෂ්කරය. විමුක්ති උන්නේ කාමරයේ දිග ජනේලෙන් පිටත වැටෙන පොදේ දෙස බලාගෙනය. පොදයක් වුවත් වැස්සක් වුවත් මේ වැටෙන වැහි පොද සිහිගන්වන්නේ වර්ෂාමය. වැස්ස දිහාම බලාගෙන ඉන්නේ ඇයි දන්නේ? ඒකිටත් දාලා තියෙන ඉලව් නමක්. හිමාලි කේන්තින් සිතුවාය. බෙහෙත් ටික බොමුදයියේ. විමුති සිනාසුනේය. මේ රැත් ඇයවා මතක තබාගෙන එහෙම ගැන විමුත්තිට දුකය. නංගිට නිදාගන්න තිබ්බනේ. මං බලල බොන්නම්. දන්නවද බොන්න? ඇයාන්නේ පිරිමියකගේ හදවත ගස්සවන සුළු බැල්මක් හෙලාය. ඇත්තටම විමුක්ති ඒ කිසිවත් දන්නේ නැත. බෙහෙත් වරද්දලා බීලා ඒ පාර වෙන ලෙඩක් හැදෙනවා. ඇය බෙහෙත් ටිකක් ගෙන ඇඳ උඩ ඉඳගනි. මේ බෙහෙත් ගොඩේ පිරිමි හැඟීම් අවස්සන පෙතිද අනංගුය. ඇය ඒවා ගත්තේ වෛද්‍යවරයෙකු ගෙනි. ඔහු පවුල් සැලසුන් සඳහා උපදෙස් දෙන වෛද්‍යවරයෙකි. ඇය මේ පෙති ගත්තේ තම සැමියාට හැඟීම් එන්නේ නැතයි කියාය. බලමු ඩොක්ටර්ගේ පෙතිවලට මෙයාගේ හැඟීම් ඇවිස්සේද කියලා. හිමාලි බෙහෙත් තේරුවේ එසේ සිතමිනි. එක පාරක් ඒ දේ වුණා නම් හරි. සිය පාරක් වුණා වගේ තමා. මං කිරි කෝපි එකකුත් හදන් ආවා. බෙහෙත් බීලම බොන්නම් නංගේ. අයියා බෙහෙත් බීලා නිදාගන්න. මං අල්මාරිය අස් කරලා දාන්නම්. අද නිදිමත ඇත්තෙම නෑ. දැන් ගොඩක් රෑ වෙලානේ. පුරුදු නෑ අයියේ. එක දිගට රෑ ඇහැරලා ඉඳලා දැන් රෑට දොයි මත නෑ. විමුක්ති කිසිවක් නොකිය සිනාසුනේ. බොන්න. හිමාලි බෙහෙත් පෙති ටික දුන්නේ රෑට නිින්ද යන්නට දින පෙත්ත නොදීය. ඒකත් බීලා නිදාගනි. ඇය සිතුවාය. අද ගොඩක් කෑවෙත් නෑ. හවස පැටිස් කාලා බඩගින්නක් තිබ්බේ නෑ නංගි. රෑ බඩගිනි වුණොත් කියන්න. මං බටර් කේක් එකක් ගෙනත් තියෙනවා. විමුක්ති කොට්ටේ ඇඳ විට්ටමට බර කර ඒට හිස තිබ්බේ යන්තමට දෙනෙත් පියාගෙනය.
ඔලුව චුට්ටක් මසාජ් කරන්නද? අද ටිකක් අමාරුයි වගේ ඉන්නේ. එහෙම නෑ නංගි. ඉන්නකෝ. ඒ වතර ලං වෙන්නටත් ඇහැට ආසය. බෙහෙත් දෙන්නේ ඔහුටය. ඒත් හැඟීම් ඇවිස්සී ඇති තමාගේය. ලස්සන ජීවිතේ ප්‍රශ්න වලින් අවුල් කරගන්නවනේ. කොච්චර ලස්සන ජීවිතයක්ද තියෙන්නේ. ඇය විමුත්තිගේ හිස අද්දරම බඳ තැබුවේ එසේ කියාගෙන මෙය නේද? ඇය අහන්නේ ඒ හිසට දෑතම තබා ඒ මූණ දෙස බලාගෙනය. මගේ ජීවිතය ගැන හිතන්නත් එපැයි නංගි. ඒකනේ නේද? උදව්වක් කරන්න මට බැරිද? ඕ සිනාසුනිය, දැන් ඇගේ මතේ උණුසුම ඒ හිසට දැනේ. නංගි, මට කරපු උදව් කොච්චරද? මං වෙන කාට උදව් කරන්නද ඉතින්? මට ඉන්නේ මගේ අම්මයි අයියලයි විතරනේ. ඔව් කරුණාබරව ඇය දෙස බැලුවේය. ජීවිතේ ඕන දෙයක් මේ නංගිගෙන් ඉල්ලන්න. පණ වුණත් මම්මගේ අයියට දෙනවා. ජීවිතේම හරි. හිමාලි කිව්වේ අඬමින් මෙනේ. විමුක්ති ඕගේ අත ඇගේ වටරට තබා පිරිමැද්දේය. ඒ පුදුමාකාර කරුණාවකිනි. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.